ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා බහුතර බලයක් අවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බද්දේකම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ගාල්ලු දිස්ත්‍රික්කයේ නිර්ණයක එහෙම නැත්නම් ලංකාවේ මේ මහමැතිවරණයේ නිර්ණයක අනිවාර්යයෙන්ම අපි දිනනවා. අපි තුලින් දෙකක් ගන්නවා. අපිට තුලින් දෙකක් අවශ්‍යයි. විස්ථාව වෙනස් කරන්න මේ දැන් ඇත් වෙලා තියෙන තත්ත්වේ විරට දෝරන්න විස්ථාව වෘත්ති කරපු උදවියකින් ඒවයි ඒ තත්ත්වයන් විනාශ කරන්න අපිට අවශ්‍යයි. දැන් අවශ්‍ය වෙන්නේ ගෝඨාභය උතුමන්ට එක්ක ජනාධිපතිවරයෙක් එක්ක එකට වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක්. නායකත්වයක් කණ්ඩායමක්. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? අපි දැක්ක පෞර්යම පෞරුම පහ. අගමැතිවරයා ජනාධිපතිවරයා පක්ෂ දෙකක නියෝජනය කරපු නිසා ඒ දෙදෙනා අතර ඇතිවෙච්ච ගැටුම් තුළ අවසානයේ රටටයි පාඩුනේ. දැන් අදි ප්‍රේමදාස මාර්ගත් කියනවා මට පුළුවන් ගෝඨාභය එක්ක වැඩ කරන්න. ඉතින් මම කිව්වා මං නම් ඊට වඩා හොඳට වැඩ කරන්න පුළුවන් කියලා. පාර්ලිමේන්තු අවශ්‍යයි. මනක් සම්මත කරගන්න වැඩ කරන්න මේ පාර්ලිමේන්තු තුල ඉන්න ඕන දක්ෂයෝ. මේ පාර්ලිමේන්තු ඉන්න වැඩ ගන්න. එතන තමයි මූලික වෙන්නේ. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාත් එක්ක ඉන්න ඕන. ජනාධිපතිවරයා කරන වැඩ පිළිවෙල දියත් කරවන්න. ඔබේ සීනය මාතෘභූමියේ සැබෑවන දශකයේ බවට 2020 දශකයේ අපි පත් කරනවා. ඔබේ ජීවිත කාලය තුරදී සීනය සැබෑ කරනවා. ඒ සීන සැබෑ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගයේ කියලා අපි කතාන්සලට සීමත් කරනවා. විපක්ෂයේ ඇතැම් පිරිස් පවතින රජ ශක්තිමත් කිරීමට උත්සාහ දරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ යාපනයේ නල්ලූ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමහරු විපක්ෂයේ ඉන්නවා ඒ අය මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පවතින ආණ්ඩුවේ බලය ශක්තිමත් කරන්න දැක් ශක්තිමත් කරන්න මේ ඉන්න හැමෝම කොච්චර තමුන්නාන්සලා අතරට ආවත් ඒ අය කියනවා අපි මේ මැතිවරණයට මුහුණ දීලා අපි කොහොම හරි මන්ත්‍රීකම් අරගෙන ආණ්ඩුවට තුලින් දෙකේ බලය ලබා දෙන්නට ආණ්ඩුවට සහයෝගය දෙනවයි කියලා මම ඔබතුමන්ලට කියන්න කැමතියි. සමගි ජන බල වේගය අපි ආණ්ඩුව නියෝජනය කරන කොන්ත්‍රාත්කාරයෝ නෙවෙයි. මම ඔබතුමන්ලට පැහැදිලිවම කියනවා අපි ආණ්ඩුවට තුනෙන් දෙකේ කොන්ත්‍රාත්කුව ලබා දෙන දේශපාලන වහල් නුනෙයි කියන එක මම කියන්න කැමතියි. හොඳට මතක තබා ගන්න අපට තිබෙන එකම දර්ශනය ජනතාව ශක්තිමත් කිරීම ජනතාව ජීවත් කරවීම යාපනයේ කිලිනොච්චි දිස්ත්‍රික්ක දෙකේ මැතිවරණ කොට්ටාස 11 කර්මාන්ත පුරවරවල ආරම්භ කරනවා රැකී රක්ෂා ලබා දෙනවා ඒ වගේම කාන්තා මූලික පවුල් වලට අපි විශේෂ වැඩසටහනක් කරනවා මයික්‍රෝ ෆයිනෑන්ස් ශුද්‍ර මූල්‍ය ණය මර උගුලට හිර වෙලා සිටින ඒ සීළු දෙනාටම අපි ආධාර කරනවා ස්වයන් රැකියා ශේෂ්ත්‍රය අපි වැඩි දියුණු කරනවා ඒ නිසා මිත්‍රවරුනි අපි මෙවර ඡන්දය ඉල්ලන අවංක පිරිසිදු සේවාවක් ඔබලාට ඉෂ්ට කරන්න මිත්‍රවරුනි පස්වෙනි දැන් පස්සේ තමුන්නාසලාගේ ඇස්වලට පෙනෙන කන්වලට ඇහෙන හදවතට දැනෙන දැවැන්ත සංවර්ධනයක් ලබා දෙනවා. රට විකුණා හෝ ආණ්ඩු කරගෙන යාමට වත්මන් රජය උත්සාහ කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට ඊයේ දින එක් වෙමින්. महिंद पक्ष महत्व तमंट आवास आगत वेच तमंट विवेचने तमंग सिद्धवाल जनता अमद तोंडमन मलगे अभी आंडूंग बार गण अमद करुण सन्दमुदाहते प्रकाश इक वरदी प्रकाश महिंद महत्वघट दिदास लोकसला क्रिकेट मैच पावा कथाव टटर हानिकर कथावा इतकोट एक हरिटम तहूर करवा लंका
සම්පත් උන්නතට යන විදිය තීන්දු ගනිමින් ඉන්න අතරම තමයි දැන් මේ තාමත් පෙන්වන හදන්නේ රට රකින්න ආණ්ඩුවක් ය දේශ ප්‍රේමී කණ්ඩායමක් ය අනිත් පැත්තකට අධිරාජ්‍ය යුද කණ්ඩායමක් කියලා පෙන්වන හදන්නේ ඒගොල්ලෝ. නමුත් ඇත්ත අපි දකිනවා ඒක එහෙම නෙවෙයි කියලා. පාසල් ආරම්භ වීමත් සමග විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුල දැනුම් දීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් මේ මහතා මේ බව සඳහන් කර සිටියා. MCCU සම්බන්ධයෙන් ලලිත ගුරුරුවන් කමිටුවේ සම්පූර්ණ වාර්තාව කැබිනට් මණ්ඩලයේ සමාජිකත්වයේ වෙත පරිණමනු ලැබුවා. බොහොම පැහැදිලි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශනයේ කුමන රටක් සමගවත් කවර හේතුවක් නිසාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි රටේ පවතින පොදු නීති රීති පද්ධතියට පටහැනි රටේ ස්වෛරීභාවයට ස්වාධීනත්වයට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ජාතිය පැවැත්මට හානි කර මොනම ගිවිසුමකටවත් ලංකාණ්ඩු අස්සන් තබන්නේ නැහැ. ඒ පිළිබඳ සහතිකයේ මැතිවරණ තිබුණත් මැතිවරණ නැතත් රටේ නීති පද්ධතියට පටහැනි කිසිම ගිවිසුමකට කිසිම රාජ්‍යය සමග අසං කරන්නේ රාජ්‍ය විශේෂයක් නැහැ. පොදු විදේශ ප්‍රතිපත්තියක් තිබෙන්නේ ගැලරි දේශපාලනයේ කියන මේ ගිවිසුම් ඉරල වීසි කරනවා කුණු කූඩේට දානවා ඒවා සිල්ලර කතා. MCC ගිවිසුම් පිළිබඳ කැබිනට් මණ්ඩල තීරණ අපි දැනුම් දෙනවා ලබන සතිය ඉදිරිපත් වුණාට පස්සේ. මේ තීරුම රජය තාම අවසාන තීරණයක් අරගෙන නැහැ. සියලුම ගිවිසුම් සම්බන්ධයෙන් අවසාන තීරණය අරන් ඉවරයි. අවසාන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ පවතින නීතියට හෝ ජාතික ආරක්ෂාවට හෝ අහිත කරවන කිසිම කිවිසුමකට ලංකාණ්ඩු එළඹෙන්නේ නැහැ. එහෙනම් දැන් MCC එකේ නමුතුෙන් කතා කරන්න නමුතුෙන් රිපෝට් සාකච්ඡාවට භාජන කරන අවසන් යන්නේ අමතක. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඔය තරම් සරල ලෙස කරන්න පුළුවන් නම් ඒක විහිළු කාර්යයන්ගේ ආණ්ඩුවක් බවට පත් වෙනවා. මොකද පසුගිය රජයේ විසින් පටන් අර කාර්යාල පිහිටලා අසං කරපු කිවිසුමක් පිළිබඳ කිවිසුම් දෙකක් මීට කලින් අස්සම් කළා තියෙනවා ඊට අනුරූපකව තමයි මේ කිවිසුම අස්සම් කළා තියෙන්නේ. එහෙම රටක මහා ජනතාව බිල්ලට තියලිවිල්ල එහෙම රටකට හැසිරෙන්න බෑ ආණ්ඩුවකට. ආණ්ඩුවක් හැසිරෙන්න ඕනේ වගකීමෙන් යුතුව අන්තර්ජාතික වශයෙන් සියලුම රටවල් සමග මිත්‍ර සම්බන්ධතා පළුදු නොවන ආකාරයට රටේ ආරක්ෂාවට බලපාන ආකාරයට වගකීමකින් ඕනේ රජයක් හැසිරෙන්න. මරණාධාර සමිතියක් හැසිරෙන විදියට ආණ්ඩුවකට හැසිරෙන්න අමාරුයි. මේ කිවිසුම තුනොත් රජයට වෙන පාඩුව මොකද්ද? පාඩුව මොකද්ද මේ ප්‍රධානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ලබා ගන්න තියෙන එක නැති වෙයි. දේශීය ආර්ථිකයේ ගොඩනැගිය හැක්කේ අපනයනීය සීමා කිරීමෙන් නොව අපනයන වෙළඳපොළ පුළුල් කිරීමෙන් පමණක් බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අපනයනය වැඩි කර ගැනීම හරහා අපේ වෙළඳපොළ ප්‍රසාරණය කර ගැනීම හරහා ලෝකේ විතරයි අපිට දේශීය ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. දේශීය නිෂ්පාදන වැඩපිළිවෙල රැකියා නිර්මාණය කිරීම කරන්න පුළුවන් වෙන්නේ කලාපීය සහ ගෝලීය වෙළඳපොළ ප්‍රසාරණය කිරීමෙන් පමණයි. මොකද අපේ වෙළඳපොළ ඉතාමත්ම කුඩා වෙළඳපොළක්. මිලියන් 21යි ජනතාව ජීවත් වෙන්නේ. ඒතර එක පැත්තකින් කියනවා නම් ඔව් අපිට ජාත්‍යන්තර වෙළඳාම තවදුරටත් පුළුල් කරගන්න. අනිත් පැත්තෙන් කියනවා නම් නෑ අපි ආනයනයට ඉඩ දෙන්නේ නෑ. අපි ආනයනය සීමා කරනවා. අපනයනය විතරයි අපිට කරන්න අවශ්‍ය වෙන්නේ. ඒක යථාර්ථයක් වෙන්නේ නෑ. අගමැතිතුමා කියනවා මාධ්‍යවේදීන්ට අපි නැගෙනහිර පර්යන්තය පිළිබඳව තාම තීරණයක් අරගෙන නැහැ කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමා කියනවා අපි MCC එක පිළිබඳව තාම තීරණයක් අරගෙන නැහැ. රුවන්ගේ වාර්තාව අපි කැබිනට් එකට ඉදිරිපත් කරනවා කියලා. එතකොට මේකෙන් පේන්නේ අර බාල දේශපාලන වැඩ කටයුත්තකට සම්බන්ධ වෙච්ච බව තමයි ඡන්දෙට කලින්. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි යලිත් හමුවන්නේ 10වල් 12ට අපගේ මධ්‍යහන් ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.